రాజాంకని యాయకులా ప్రదేశే పదించి సాగర లక్ష్మణ్ తిలకరత్న నెమతి ముహు మిరటది పెదరేడువికు లెస కటయుత్తుకర మెన్సటయా పసుహు విదస్కతవన్నే వెడి వెటుపాక్ లబుమిన్ ముదల్ కియాకు ఇతరికర గనీమ సదహాయి ఏత్ పసుగే చర్వారే కులస్వనదా ఆహార అనువుమక్ భారతీమటికి అవస్థావే ఎమ అనువుమ ప్రమాదవీమ హేతువిన్ అనువుమ సిదుకల పుద్గలయా ఒహుట విడితబాతి పెనబా మెవని తత్వయా కమ్యే ఒహు హిస్సతేన్మ యలి దివేనట పెమినియా 24 ජනවාරි මාසේ 11 වෙනිදා මට වෙඩි ප්‍රහාරයක් ලැබුණා. ඒ කියන්නේ මං වැඩ කරන තැන ඕඩර් එකක් ආවා පාන්දර 4:45 විතර. ඒ ඕඩරේ තරම් මං බර් එකට ගියේ කාන්තාරේට. ඒ ගියාට පස්සේ මට වෙඩි තිබ්බා කුවේටියේ. ඕඩරේ පරක් වුණා කියලා. මාසයක් ස්පිතාල හිටියට පස්සේ එම්බසියට එක්ක ගිහිල්ලා නඩුවට එහාට මෙහාට ඇවිද්දා. මාව වෙලාවට එක්ක ගියේ නැහැ. 9 හැමාට යන්න තිබ්බ එකේ. මාව එක්ක ගියේ 11:00 විතර. ඊට පස්සේ ඩච් හිටියේ නැහැ. ඒකෙන් තමයි නඩුව මෙච්චර කාලයක් ඇදුනේ. මට ඉතින් කිසිම සාධාරණයක් වුණේ නැහැ. මට දැන් ජීවත් වෙන්න විදියකුත් නැහැ. ළමයි දෙන්නෙක් ඉන්නවා ඉස්කෝලේ යන්න පවුල එහෙන් අසනීපයි පවුලත් ඉස්පිරිතාලේ යනවා සතියකට සැරයක් ඉතින් මට ජීවත් වෙන්න කොහෙත්ම දැන් ක්‍රමයක් නැහැ මම ලිඛිතව දැනුම් දෙීමක් කරනකම් අපේ ශ්‍රී ලාංකීය තානාපති කාර්යාලය දන්නේ නැහැ ශ්‍රී ලාංකීය ශ්‍රමිකයෙට වැඩි වැදුණයි කියලා. අපේ එම්බසි එකේ ඉන්න නිලධාරීන් දුරකථනයට ආන්ස කරන්නේ නැහැ. ඒගොල්ලෝ කුවේට වාරස්සා කරනවා. මම බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ පුද්ගලයා වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරන්න. විදේශ කටයුතු පිළිබඳ ඇමතිතුමනි වසර 6ක් වැඩ කරපු පුද්ගලයෙක් හැටියට මේ වෙනකොට මුකුත් ලැබිලා නැහැ ආයතනෙ. අඩුවන් රැකියාවක්වත් නැහැ.